ලෝකේ දරුණු අසංගතයක් උත් අපේ රටට ඇවිල්ලා තියෙද්දි ඒ මුළු ලෝකෙම රටවල්වල ලක්ෂ ගණනින් මැරෙද්දි කෝටි ගණනින් රෝගාබාධ වලට ලක් වෙද්දි ඒ වියසනේ මැද්දේ රටේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට කලමනාකරණය කරලා රටේ ජනතාවගේ ආරක්ෂාව සලසලා රෝගීන් අඩු කරගෙන මරණ අඩු කරගෙන යම් පාලනයක් ඇතුව ගෙනියනවා නම් රටක් ඒ රට විදිහට අපේ රට ගෙනියන්න පුළුවන්කම ලැබුණේ අපේ ආණ්ඩුව තුළ ලෝකේ හැම රටක්ම විවිධ උත්සාහයන් දරද්දී ඒ හැම රටකම බටහිර ක්‍රමවේදයේ පවා අද හොයාගත්ත හොඳම ඖෂධය එන්නතෙත් යම් අතුරු ආබාධ තියෙනවා කියලා පිළි අරගෙන තියෙනවා. එහෙමනම් අපේ වගේ රටකට මේ සම්බන්ධව යම් කාලයක් යනවා ඒවා ගෙන්නලා ඒ අවශ්‍ය කටයුතු කරන්න. ඒකට බටහිර පැත්තෙන් සාර්ථක ප්‍රතිඵලයක් එනකොට ඒ ප්‍රතිඵලය අපේ රටට ගේන්න අපේ ආණ්ඩුව ජනතාවට ඒ අවශ්‍ය පහසුකම් දෙන්න කටයුතු කරනවා සැකයක් නැහැ. පසුගිය දිනවල ධම්මික මහත්මයා හදලා තිබුණ මේ තැනිය මේ රටේ ජනතාව විශ්වාසයෙන් බිව්වා. ඒ බිව්පු අය යම් ප්‍රමාණයක් අද නිරෝගීභාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ වෛද්‍යවරුන්ට යම් බෙහෙතක් හදාගන්න අවස්ථාවක් තියෙනවනම් ජනතාවට ඒ ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවනම් අපි ලබා දෙන්න ඕනේ. ඒ කාර්යභාරයේදී අපි ඔවුන් දිරිගන්වන්න ඕනේ. ඒ වගේම අද මේ කට්ටිය උත්සාහ කරනවා ආ ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ඒකට විසඳුමක් අපේ ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ කියලා. ඔබ දන්නවා ඊයේ වෙනකොට අපේ රජයේ තීන්දුවක් ගත්තා මේ රටේ සියලුම ජනතාවට සහන සලසන්න මේ උත්සව සමයේ සහන ලබා ගන්න ණය පාසුකම් අරගෙන උඹ ජන ජීවිතය වඩා හොඳ තත්ත්වයකට ගේන්න. ඒ වගේම අපි හොඳ යහපත් අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවැය හරහා අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල අපේ රටේ ජනතාව විවිධ අංශවලින් සමෘද්ධි ව්‍යාපාරය ගත්තාම විවිධ සහන පවුලෙන් පවුල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වගේම ගමේ ආර්ථිකය ගොඩනගන්න, දේශීය නිෂ්පාදන ටික ගොඩනගන්න, ඒ වගේම යටිතල පහසුකම් ගොඩනගන්න වැඩපිළිවෙළක් තියෙනවා. ඉතින් මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි මාසෙන් පස්සේ ඉදිරි අයවැය සත්‍යමත්ව ක්‍රියාත්මක වෙනකොට. ඒ නිසා විපක්ෂය ගේන චෝදනා ඉතාම පිළිකුලෙන් අපි හෙලා දකිමින් අපි ජනතාවගේ සහන දෙන්න කටයුතු කරන ආණ්ඩුව බව පැහැදිලිවම කියනවා. Breaking.lk